සුබ දවසක් යාළු ඔයාලට මම අද ඔයාලට කිතුල් මලක අගිරන හැටි හරියටම පෙන්වන්න හදන්නේ. තමයි මම අද මේ මලේ අගිරන හදන්නේ. මේ මල කඳේ තියෙන මලක්. අපි සාමාන්‍යයෙන් මේ මලකට කියන කඳකටු මල් කියලා. මේ අද මම මේ මලේ අග ඉරලා ඔයාලට මම ඊගාට මේ මල සම්පූර්ණ හදනවා පෙන්වන්න. සම්පූර්ණ ඔයාලට මම අද අග ඉරන හැටි හරියටම පෙන්වන්න හදන්නේ. ඔයාලට පොඩ්ඩක් අමාරුයි මේ පිත්තක් වන්නේ මේ සම්පූර්ණ හැරපොට ඉඳගෙන තමයි මම මේ කරන්නේ. ගොඩක් අත් දෙකම තරලා තියෙන්නේ. මේ මල අපි දැන් අග ඉරන්න සුදුසුසු කියලා බලන්නේ. දැන් මේ මල සම්පූර්ණ මේ හැරේ හොඳට පිරලා තියෙන්නේ. මේ මේ මලේ මේ හරිය හොඳට පිරලා මේ අග්ගිස්ස හරියට පිරලා නැහැ. එහෙම පිරලා නැතුණාට යාළුනේ මේ මල හොඳටම ඇහිලා තියෙන්නේ. මේ මල බේත් තියන්න ඕන ගන්නට මල මෝරලා තියෙන්නේ. යාලුවනේ මල ඉරනකොට මෙතන ඉඳලා මල මෙයම මේ විදිහට මල ඉරන්න ඕනේ. මෙන්න කඳට එනකම් කඳේ මේ දෙවෙනි පුරුක එනකම් මම මල ඉරලා ඔයාලට පෙන්නන්නම්. යාලුවනේ ඔයාලට පේනවා ඇති මේ මලේ කොපු තුනක් තියෙනවා. තුන්වෙනි කොපුවේ තමයි සාමාන්‍ය මල් රේන් ටික තියෙන්නේ. අන්තර බලාගන්න යන්නේ. දැන් මේ මල පලන විදිය අපි යටින් පල්ලා මේ මලේ යටින් ගහේ කඳට එනකම පලන්න ඕනේ. ඒ පලන හේතුව තමයි අපිට මේ මල දැන් මෙතන තිබ්බා මල ගොඩක් දුර තියෙන්නේ. මේ මල යටින් පලපුවහම මල අපිට ඕන විදිහට මල හැඩ වැටෙනවා. ඒ කියන්නේ ගහ පැත්තට මල නැමෙනවා. ඒක දවස් දෙකක් තුනක් යනකොට ඒ විදිහට මේ මල ගහ පැත්තට නැමෙනවා. ඒතකොට අපිට මල කපන්න ලේසියි. ඒ ඉන්න මේ ඔයාලත් මලක් පලනකොට මල අනිවාර්යයෙන්ම මේ යටින් මේ විදිහට ගහ මුලට එනකම් පලා ගන්න. දැන් මේ දෙවෙනි පුරුකනේ ගහ මුලට එනකම් පලලා තියෙන්නේ. මේ විදිහටම පලා ගන්න. එතකොට මල අපිට ඕන විදිහට හැඩ වැටෙනවා. දැන් මේකෙත් යන්නේ මේ මලේ ඉති ගැටේකින් පල්ලෙහා තමයි මේ රෑන් ටික එළියට දාන්න ඕනේ. ඉති ගැටෙන් උඩ ටික දාන්න හොඳ නැහැ. එතකොට මල කඩාවැටෙන්න පුළුවන්. දැන් මේ යටින් පැලුවට කමන්නේ. ඉති ගැටේට උඩින් කොපු ඉවත් කරන්න එපා. එතකොට මල කඩාවැටෙන්න පුළුවන්. ඒ ටික ඉවත් කරන්න අපි බේත් තියෙන දවසට පිටවලත් දාගෙන ඉවත් කරන්න. දැන් මම දැන් මේකේ ඉති ගැටේ තියෙනවා. මෙන්න මේ හරියේ අන්න මෙතන තියෙන ඉති ගැටේ. මේ ඉති ගැටේට පල්ලෙන් තමයි කපු ඉවත් කරන්නේ. ඉති ගැටේට උඩ ඉවත් කරන්න එපා. එතකොට ඉති ගැටේ ළඟින් මල කැඩෙන්න පුළුවන්. යන්නේ මම මල හිරවගෙන ඉවරයි. මේ තියන්නේ මේ බේත් තියන්න මලක් අග ඉරලා තියෙන්නේ. දැන්
යන්න මේ මේක තව දෙයක් කියන්න ඕනේ මේ මේ කාලේ වැහි කාලේ දැන් මල මේ මෙහෙම මල අග ඉරලා දවස් 4ක් 5ක් තියන්න හොඳ නැහැ ඕන්නේ නැහැ දවස් 3ක් ඉතර තිබ්බහම ඇති 3ක් 2ක් වගේ තිබ්බහම ඇති තව දෙයක් තමයි යන්නේ අපි කිතුල් මල් කපන පිහිය මෙන්න මේ විදිය මේ මෙන්න මේ මේ පිහිය තියෙන්නේ සාමාන්‍ය මේ කිතුල් මල්ම කපන්න හදපු පිහියක් මේක කිතුල් මල් කපන ඔයාලට මේ වගේ කිතුල් මල් කපන පිහියක් ඕන නම් මම මේ මේකේ නම්බරයක් දාන්නම් මේ ඒ නම්බරයට කතා කරලා පිහිය ගෙදරටම ගෙන්න ගත්තා හැකි මේ කිතුල් මල් කපන්න හදපු පිහි මේ